අයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඉතින් 2023 ආසියානු කුසලාන තරගාවලිය මේ වන විට ශ්‍රී ලංකාවේදී සහ පාකිස්තානයේදී ක්‍රියාත්මක වෙනවා දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටේට සුදුසුකම් ලබාගෙන අවසන් ඉතින් මූලික වටේදී අවසාන තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ එම තරගයේදී ඉතාමත්ම තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා සුපිරි 4 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගැනීමට Afghanistan කණ්ඩායමේ ලකුණු ගණනය කිරීමේ යම්කිසි අඩුපාඩුවක් සිදු වී තිබෙනවා ඒ අවසරයෙන් වැඩි වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණා සුපර් 4 වටේට සුදුසුකම් ලබා ගැනීමට ඒ ඉතින් Afghanistan කණ්ඩායමේ යම්කිසි දුර්වලතාවයක් ලෙස අපිට හඳුනා දෙන්න පුළුවන් ඔවුන් පසුව ප්‍රකාශ කළත් ඒ නොදැනුවත්කම සිදු වුණා කියා ඉතින් විශේෂයෙන් ඔවුන් දැනුවත් විය යුතුයි ඒ පිළිබඳව ඔවුන්ගේ පුහුණු කරුවා පවා ඒ සඳහන් කර තිබුණා ඒත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායමටත් හැකියාව ලැබුණා පිට ඔවුන් වාර්තා කරගන්න 12 වන එක්දින ජයග්‍රහණය වාර්තා කිරීමට. ඉතින් වැඩි වශයෙන් මෙයත් ලොව 4 වන වතාවටයි එක කණ්ඩායමක් පිට ජයග්‍රහණ 12ක් වාර්තා කරගෙන තිබෙන්නේ. මීට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවතාවක්, ඒ වගේම පාකිස්තාන කණ්ඩායම එක් වතාවක් සහ දැන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වතාවයි. ඉතින් වැඩිම තරඟ සංඛ්‍යාවක් පිට ජයග්‍රහණය කර තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඉතින් විශේෂයෙන්ම මෙම ජයග්‍රහණ ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැනත් අනිවාර්යෙන් කතා කළ යුතුයි. ඉතින් සාර්ථක නායකයෙක් ලෙස දසුන් ශානක පිට අවසාන තරඟ 12දීම ජයග්‍රහණය සඳහා නායකත්වය ලබා දුන්නා. ඔහු නායකෙක් වශයෙන් සාර්ථකයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්. නමුත් ඔහු පිතිකරුවෙක් ලෙස පිත්තෙන් පසුගිය තරඟ කිහිපයේදීම දස්කම් දැක් වූ වාද යන්නයි පැනයක් තිබෙන්නේ ප්‍රශ්නයක් තිබෙන්නේ. ඉතින් දසුන් ශානක විශේෂයෙන් පැවසිය යුතුයි ඉතාමත් හොඳ දක්ෂ වේගවත් පිතිකරුවෙක්, හොඳ පිතිකරුවෙක්, හොඳ ක්‍රීඩකයෙක්. නමුත් මෙම වකවානුව තුල ඔහුගේ දක්ෂතාවය පිත්තෙන් ඊතරම් ශ්‍රී ලංකා කණ්ඩායමට නොලබෙන බවයි අපට පෙනී යන්නේ. ඉතින් මේ පිළිබඳව පසුගියදා සනත් ජයසූරියත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළ සිටියා. ඔහු ඊතරම් ලකුණු අතර නැහැ. ඒ පැවසිය යුතුයි. ඒ ඔහුට පීඩනයක් ලබා දීමට නොවේ. ඔහුගේ වැරදි නිවැරදි කර ගැනීමටයි ඒ ආකාරයෙන් ඔහු සඳහන් කර තිබුණේ. ඉතින් අපි බලමු දසුන් ශානක අවසාන තරඟ 10ේදී ඔහු පිත්තෙන් දස්කම් දක්වා තිබෙන ආකාරය පිළිබඳව ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේදී එක්සත් අරාබ එමිරේට්ස් කණ්ඩායම හමුවේ එක ලකුණකට දැවි ගොස් තිබෙනවා පන්දු 3කින්. ඉන් අනතුරුව ඕමාන කණ්ඩායම සමග තරඟේ ඔහුට පන්දුවට පහර දීමට හැකියාවක් ලැබුණ නැහැ. ඉන් අනතුරුව අයර්ලන්ත කණ්ඩායම සමග තරඟේ ලකුණු 5යි පන්දු 7කින්. ස්කොට්ලන්ත කණ්ඩායම සමග තරඟේදී ප්‍රථම පන්දුවෙම දැවි යනවා ලකුණු නොලබාම. මීළඟට නෙදර්ලන්ත කණ්ඩායම සමග තරඟේදී ලකුණු 5ක් ලබා ගන්නවා පන්දු 20කින්. සිම්බාබ්වේ කණ්ඩායම සමග තරඟේ පන්දුවට පහර දෙන්නේ නැහැ. බටහිරින්දිය කොදෙව් කණ්ඩායම සමග තරඟයේදී පන්දුවට පහර දෙන්නේ නැහැ. ඉන් අනතුරුව නැවත නෙදර්ලන්ත කණ්ඩායම සමග අවසාන මහා තරඟයේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේදී එක ලකුණක් පමණ යෝ ලබා ගන්නේ පන්දු 2කින්. ඉන් අනතුරුව ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ප්‍රථම තරඟයේ බංග්ලාදේශ කණ්ඩායම සමග තරඟය එම තරඟයේදී පන්දු 21කින් ලකුණු 14ක් පමණයි ලබා ගන්නේ. ඉන් අනතුරුව තීරණාත්මක ආසියානු කුසලාන තරඟාවලියේ මූලික වටේ අවසාන තරඟයේදීත් ඔහුට ලබා ගත හැකි වන්නේ පන්දු 8කින් ලකුණු 5ක් පමණයි. ඉතින් අවසාන තරඟ 10ේදීම ඔහුට පන්දුවට පහර දී තිබෙන අවස්ථා 7කදී එම අවස්ථා 7ේදීම ඔහු දැවි ගොස් තිබෙනවා. ඉතින් පිතිකරන සාමාන්‍ය 4.42ක් වැනි ඉතාමත්ම අඩු පිතිකරන සාමාන්‍යයක් තමයි ඔහු වාර්තා කරගෙන තිබෙන්නේ මෙම අවසාන ඉනිම් වලදී. ඉතින් මේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වශයෙන් බලපානවා. මොකද ඔහු කණ්ඩායමේ නායකයෙක් හැටියට සාර්ථකයි. නමුත් පිතිකරුවෙක් ලෙස අසාර්ථක බවක් තමයි මෙම දත්තයන් තුලින් අපට පෙනියන්නේ. ඉතින් සනත් ජයසූරියත් සඳහන් කර තිබුණේ ඔහු පිතිකරුවෙක් ලෙස අසාර්ථකයි. ඔහුගේ පිතිකරණය අනිවාර්යෙන්ම වැඩි දියුණු කළ ගත යුතුයි. ඒ සඳහා කණ්ඩායමේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකීන්ගෙන්, විශේෂයෙන් කණ්ඩායමේ සිටින දිමුත් කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකීන්ගෙන් උදව් උපදෙස් ලබා ගත යුතු බවයි ඔහු සඳහන් කර තිබුණේ දසුන් ශානක වෙත. ඒ සමගම ඔහු ප්‍රකාශ කර සිටියා ඔහු මෙවැනි අවස්ථාවක පීඩනයක් එල්ල කිරීමට නොවේ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. නමුත් තමා තමන්ගේ දුර්වලතාවය දැනගෙන ඒ සකසා ගත යුතු බවයි සනත් ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. ඉතින් අපට කියන්නට තියෙන්නේ දසුන් ශානක ඉතාමත්ම දක්ෂ පිතිකරුවෙක්, දක්ෂ නායකෙක්. විශේෂයෙන් ඔහු දක්ෂකම ඔහුගේ නායකත්වය තුළදී ඔහු ප්‍රකට කර තිබෙනවා. ඉතින් ඔහුගේ නිවැරදි විය යුතු අඩුපාඩු සකසාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තව කාලයක් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙක්, ඒ වගේම ජයග්‍රහණ රැසක් නායකයෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දිය හැකි ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනවා නම් තමයි අපේ ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයන්ගේ වැඩි බලාපොරොත්තුව තිබෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඔහුට ඉදිරියේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙන්නට. පෙර පරිදිම ශ්‍රී ලංකා කණ්ඩායමට පිත්තෙන්
සුපුරි දක්ෂතාවයන් දක්වන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතා බලන්න බැඩ් ගේමින් අපිව subscribe කරන්න, bell icon එක click කරන්න. දිගටම අපිත් එක්ක එකතු වෙන්න.